වස්සාන ධර්මදේශනා අවබෝධය කරාම ගමන් කරන්නට නිවීම කරාම ගමන් කරන්නට චතුරාර්ය සතති ධර්මයා ඔබෝධය කරා ගමන් කරන්නට මම නැති කරන්නට මම නැතිව වූ තැන පිනතුි බලන්න ප්‍රශ්න තිබේද කියයා. සම්මුතියෙන් සුතමය ඥානයෙන් විමසල බලන්න සත්‍ය ඥානයෙන් විමසල බලන්න සියලු ප්‍රශ්න සියලු ගැටලු සියලු කලකෝලාහල සියලුප බැඳීම් සියල්ලක් පින්නතුනි මම මූලික වෙලයි පවතින්නේ. ඒනම් මේ සියලු බැඳීම් ගැටීම් කලකෝලාහල නොයෙක් දෙන් ඔබට මිදන්නට අවශ්‍යිනම්. ඔබ කළ යුත්තේ මම නැතිකිරීමයි. මම නැති කරන්නට ඔබට ප්‍රබ්බල වසේම් බාධකය බවට පත්තතිබෙන්නේ තන්හාවයි. තන්හාව දුරුකරණ ක්‍රමය, චාගෝ පටිනි සගගෝ මුත්ති අනාලයෝ. මේ ක්‍රමය අනුගමනය කරමින් අබබහෝධය කරා සිත මෙහේවා උතුම්ම චතුරාහුරය සත්‍ය ධර්මය අවබහෝධ කොට. නිවීම සැනසීම අවේදීත සුවය නොවිදි සැපය කරා සිත මෙහේවා. ඒ මෙහේවන සිටින්ද නිදහස්ව නිවීම කරාම ගමන් කරන්නට ඔබට මේ උතුම් දේශනයත් උපකාරයක්ම වේවායේ. දිනපතා නවතුම ධර්මදේශනා ශ්‍රණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ යටබ් නෑලිකාව දැන්ම සබස්කරයි් කරන්න වෙෙලයි කරණය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජටීබ් නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම්ම සුමුතුර තර්මානුශාසනාවේ ප්‍රධහන්න අරමටවන්නේ ශ්‍රී ජැසමනාරාම විහාරාදීපති දුරන්දර ජුළපිටියේ ජිනවංශස්වාමීන් බාන්සේගේ ජන්ම දිනේ වෙනුවෙන් උන් වහන්සේට නිදුක් නීරෝගී සුවේ ප්‍රර්ථනා කරමින්, වස්සාන ධර්මදේශනා ජටියප නාලිකාවස්සේ ධර්මදානමපින් கමක්සිது කිරීමයි. එවෙනුවෙන් පின்பර දාකත්වයගෙන කටයුතු කළේ ஸ்ரேලலியாාවේ මෙල්පන් නුවර පාදිංචි අතුළ Dීචය වර්ධනමහත්මා. අ දේශකයාණන් වහන්සේ අතුරගිරිය අභයවර ධර්මායතනාදීපති දුරදර අධපූජනීය කොටගම්පැල්ලේ සරණතිස ස්වාමීෙන් වහන්සේ. අවසරයි අප හාමුදුරුවනේ. සමන්තාචක්කවාලේ සු අත්‍රාගචංතු දීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග්හමොක්හදන් දම්ම සවෙන කාලෝ අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයංබදන්ත දම්ම සවෙන කාලෝ අයංබදන්ත නමුතස්සෙ භගෙවෙතු අර හතු සම්මා සම්බුද්දසේ නමුතස්සෙ භගෙවෙතු අර හතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගෙවතුවර හතුෝ සම්මා සම්බුදස ඊභාග්‍යවත්නු වරිහත්න්නු සම්මා සම්බුදුරජානන් බහංසිත මමනමස්කාරකරමි මාගේ නමස්කාරවේව සමුදයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදයද මානු පස්සීවා කායේකායානුපස්සීවිහරති වයදම්මානු පස්සීවාකායේකායනුපස්සීවිහරති සමුදය වයදම්මානු පස්සීවා හායේකායානුපස්සි විහරතිති වාසනාවන්ත සැදැහැති පින්වතුනි අදමියවුතුම් සදහම් දේශනයෙහි පුුණ්‍යෙවන්තුූ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ, පින්බර සැදහති දායකත්වය ඔස්ට්‍රේලයාාවේ මෙල්බන් නුවර පදිංචි, අතුළ ඩීජෑවර්ධන පින්මත් මහත්මානන් විසින් ප්‍රධාන සැදහැති අරමුණ බවට පත් කරගන්න ශ්‍රී ජැසුමනාරාම විහාරාධීපති ජුළම්පිටියේ ජිනවන්ස ස්වාමීන් මහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවොස්සේ මේඋතුම් ධර්මදානමය පින්කම සිදු කිරීම පින්වත් අතුලඩී ජෑවර්ධන මහත්මාගේ පුුණ්‍යෙවන්ත සත් සිතුවිල්ලයි එතුම් සත් සිතුම් පැතුම් සපලවේවා කියනුතුම් සිතින් සද්ධර්මාණු ශාසනය මෙතැන් සිට සැමසිත් සතං නිවීම පිණිසම උපකාරවේවා කනුතුම් සිතිං හැම දෙනාම මියවුතුම් ධර්මානු ශාසනය, නිවං පිණනිසුපකාරයක් කර ගනිත්වාකිනුතුම් සිතිං සද්ධර්මශ්‍රවනය කරමු අදත් ආර්ෙෂ්ඨාංගික මාර්ගගය, මුල්කරගෙන කරනු ලබන දේශනා පෙළෙහි අටවන ධර්මාන ශාසනයයි මේ සිද්ධවන්නේ. පිනතුනි අපි පෙරදිනයන්හි සාකච්ඡා කලා ම්‍යාර්යෂ්ඨාගික මාර්ගය පිළිබඳව වගේ මාර්ෂ්ඨාංගික මාර්ගයේ අනුගමනය කරන ආකාරය පිළිබඳව සාකච්ඡාවං සිද්ධ කලාා දැන් අදහපි සූදානං වන්නේ ඔබට අපට නිරතුරුව හුරු පාලිපාටයක් වන සමුදය දම්මානු පස්සීවා කායේ කායානු පස්සී විහරතේ වයධම්මානු පස්සීවා කායි කායානු පස්සී විහරතේ සමුදය වය ධම්මානු පස්සීවා කායි කායාන් පස්සී විහරතී කියන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය පිළිබඳව යම් අවබහෝධයක් ලබාගන්න. පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ලෞකිකත්වය ඉක්මවන ්‍රඥාව භාග්‍යවතුන් වහන්සේට අනුව උන්වහන්සේගේ දේශනාවට අනුව දැනුමක් නොවේ. දැනුමක් නොවෙන්නට හේතුව දැනුමක් තියෙන්නේ මම ඉන්නතාකල් විතරමයි. මම නැති තැනක දැනුමක් නැහැ. දැන් අපි කතා කරන මේ ආර්ෂ්ඨාංගික මාර්ගයේ දිට්ටි සංකප්ප ප්‍රඥාව කියන ශික්ෂාවට අයිති දිට්ටි සංකප්ප දෙක මැනවින් අවබහෝධ කරගන්න සිහිනුවන හුදේට ඇතිව මිගැනාපි කල්පනා කරලා අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේම දිට්ටි සංකප්ප දෙකට, අදාළමී ප්‍රඥාශික්ෂාව තුළ බුරජාණන් වහන්සේ පෙන්මා වදාලේ ලෝකෝත්‍ර ප්‍රඥාව එහෙමත් නැතිනම් සම්මාදිිට්ටි සහගත ප්‍රඥාව භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ. ඒ සම්මාදිට්ටි සහගත ප්‍රඥාව පෙන්නතුනි පවතින්න පුළුවන් වෙන්නෙ මම නැති තැනකයි. මම නැති තැන හිස්බවක් නොවෙයි පින්නතුනි. හිස්තැනක් ගැන නෙවෙයි මේ කියන්නේ. දැනට අපිට විවිධාකාරයෙන් අරමුණු ඇතිවෙනවා. මේ දිට්ටිසංකප්ප දැන් අපිට මම දැක්කා මට පෙනුණ මට ඇහුුණ මට දැනුණ සියල්ලක්ම පින්නතුනි මේ සංකප්ප මේ දිට්ටි සියල්ලක්ම ඇති වෙන්නේ ඇහැට කනට පෙනීම ඇසීමම් ආද අරමුණු නිසා. ඒ පෙනන දෙයානුව ඇසන දෙයානුව දැනන දෙයානුව හිතන දෙයානුව අපට දිිට්ටියක් මත්නැතිම් දැක්මක් ඇතිවෙනවා. බලන්න ශබ්දයක් ඇහෙනකොට ඔබ හඳුනාගන්න විදිහ. මොන්න යම් ක්‍රමයකට හෝ ඒ ශබ්දය ඔබ හඳුනාගන්න.ඒවගේ රූපයක් දකිනකොට ඔබ හඳුනාගන්න විදිහ. අන්න ඔය විදිහට ඔබ නැහැයට ගඳසුවඳ දැනෙනකොට දිවට රසයක් තැනෙනකොට ඔබට යම් අරමුණක් හඳුනාගැනීම ඇති කරනවා කෞුද මේ හඳුනා ගැනීම කරන්නේ කවුද මේ දැකීම කරන්නේ කාටද මේ දැක්ම ඇතිවන්නේ මම මට පෙනුන් දෙයක් මට ඇහුණු දෙයක් මට දැනුණු දෙයක් අපි මේ විදිහට දැනෙන්න අවබබෝධ කරගැනීම සිද්ධ වෙන්වා. අන්ඒ දැනීම අවබහෝධය තමයි පිනතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලේ මෙන්න මේ කියන දැනීම, මම දැක්ක මට ඇහුුණ මට දැනුණ ඉන්ද්‍රිය ධරමයන් තුළින් ගන්නා මේ අරමුණ තමයි පිනතුනි අවිද්‍යාව කියල කියන්නේ. මික තමයි අවිද්‍යාව. ඔබට සංසාර විමුක්තියක්, නිවං ලබන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ඔබට ඔබේ දැනුම උපකාර කරගෙන යායුතු මාවතක් පිළිබඳව, කළයුතු කටයුත්තක් පිළිබඳව අපි පෙරදේශනාවලදී සාකච්ඡා කළ. එ නැවත අපි මතකයට ගත්තොත් සත්‍යඥාන කෘත්‍යඥාන දැන් ඔබට මේ දහම අහනකොට යම් අවබොහෝ දෙයක් දැනීමක් අහල දැකල කියවල ඔබ ලබාගන්න. ඔය ලබාගන්නා දැනුම සත්තිඥානය. කෘතිඥානේ නං ආරෙෂ්ඨාංගික මාර්ගය අනුගමනයේ කිරීම තම අප ක්‍රියාවලිය වෙන්නටඕන. ඒ ක්‍රියාවලී ඒ වාචාකම්මන්ත ආජීව සීලශික්ෂාවිං, වායාමසති සමාධී සමාධිශික්ෂාවෙන් ඉදිරියට පැමිණිච්ච යෝගාවච්චරය දිට්ටි සංකප්ප දෙකින් අවිද්‍යාව දුරු කරන්නට නිවන ශාක්ෂාත් කරන්නට අවශ්‍ය කරන මාාවතට එල්ලඹෙන්න්නට ඕන පින්නතුනි. බුදුරජාණන් වහන්සේට අනුව මේ දැක්ම තුළ මේ සංකල්පනා තුළ අවතින්නේ චතුරාරය සත්‍යය පමණයි ඒ දැක්මැඇතුළට ඒ තුළට චතුරාරි සත්‍ය තුලට ඇතුළත්වීම තමයි පිනතුනි ප්‍රඥා ශික්‍ෂාවේ අවසානය කෘතඥානය එවිට තමයි අපිට කෘතඥානය ලබාගන්නට පුළුවන්කම ලැබේන්නේ. විපස්සනා වැඩීම විපසනා භාවනාවේ අවසාන පලය මේ දිට්ටි හෙමත් ඇතිඩං අපි කියන විදිට දැක්ම තුළ මම කියල කෙනෙක් නැති බවද. ඒ තුළ මිශ්‍රව පවතින අපිට වංකරගන්නට බැරිතරමට දිට්ටිය තුළ මම මිශ්‍රව පවතිනවා මම ඉවත් කිරීම. මමයි ඉ වත් කලාට පස්සේ දිිට්්‍යිය තුළ පින්නතුන ඉතිරි වෙන්නි මොල්ක්ද. මමයි වත් කලාට පස්සේ සත්‍ය හතර විතරමයි. සත්‍ය හතර විතරමයි. ඒ දුක්කාර්ය සත්‍යය සමුදය ආර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍යය. ඒ පමණමයි දැඟපී. උදේ ඉඳලා නින්දට යනතෙක් උදේ දිවා සවස්කාලය ඇහැරල ජීවත් වෙනවා ඇහැට කනට නැහැයට දිවට කයට මනසට අරමුණුවෙනවා ඒ අරමුණක් ගාන පින්වතුනී අපි දිට්ටි සංකපපාදී අංග වේගෙන් ඇතිකරගන්න. එක ස්වභාවික ක්‍රියාවලියට එක අපි ජාතිකුල මල බේදයකින් තුරව හැමෝම දිට්ටි සංකප්ප දෙෙක් ඇති කරගන්නවා. මේ දිට්ටියක් තුළ මේ සංකල්පයක් තුළ වෙන්නි මකක්ත පින්න තුනි නිවං නොදැක්ක ඕනෑම කෙනකුට වෙන්නේ ඒ තුළ මම කියන කෙනා ඉන්න බව තාවුරු වෙනවා. ධර්මේගෙනගන්නකොටත් මමඉන්නවා. ඉගනගත්ත ධර්මය සහරවිට අනිත්‍ය දු කනාත්ම වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ය අනිත්‍යදු කනාත් මහදුුනාගත්තෙත් කවද මම බුදු දහම තුළ පින්නතුනි මම කියලා කෙනෙක් නැහැ. බුදු දහම තුළ තියෙන්නේ මම නැති කරන ස්වභාවයක්. අපි එකත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්න පිණුතුනිි කාගි හරි බනාහාල දේශනයකට ඇහුන්කන්දීලා ඒ දේශනයකට ඇහුන්කන්දෙන කොටත් අපිට ඇතිවෙන්නේ දිට්ටියක් ඒකින් ඇතිවෙන්නේ අපිට සංකල්ප පිණුතුනිමයල්ල අර අපි මුලින් සඳහන්කල එතන මම ඉන්න නිසා මම ඉගනගන් නිසා, මම තේරුම්ගත්ත නිසා අනිත්‍යදුක අනාත්ම කියල ඉගනගත් ගැනීමම පිනතුනි සතතිඥානයක්. මම නැතිකරන් වහන්සේ පෙන්වන වැඩපිළිවෙල තමයි ආරෂ්නාාගික මාර්ගය. ඒක අයත්වෙනි කෘතිඥානයට. කටයුත්ත ක්‍රියාවලීිය. පිනතුනි, දැන්බි චතුරාර්ය සත්‍යධර්මය අවබහෝධ කිරීම කියලා කියන්න පෙන්නතුනිි සමහර කෙනෙක් භාවනාව තුළින් ඉහලින් ගමංකරන් විවිධ මවා පැම්වලට කැමැත්තක් රෘචිකත්වයක් දක්වනවා. විපල්ලාස තුනකින් වෙලිගත් සත්වයා ස්ඥා චිත්ත, දිිට්ටි ඇහෙෙන් කණෙෙන් නැහැෙන් දිවෙන්ං සරීරයෙන් මනසින් දැකල ඇතිකරගත්ත සං්ඥා හිත තුළ චිත්ත විපල්ආසයක් විපරීත බවක් ඇති කරලා අපේ දෘෂ්ටිය අපේ දැක්ම මොකද කරන්නේ විපරීතකක් බවට පත් කරනවා. ඒ තුළ මම මිශ්‍රව පවතිනවා. මම දැක්කා ට දැනුනා මට භාවනාවෙන් සමාධයක් ලැබුණ කමින් අපි මා සමගම අරගල කරමින් සංකල්ප ගොඩනගමින් යනගමනක් මයි භාවනාවතුලිනුත් සමහර කෙනෙක් බලාපොරොත්තුව. පිනතුනමිනිසා ප්‍රඥාවතුළ නියම භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ප්‍රඥාව තුළ නැත්තේම මම බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වනේම මම නැති ප්‍රඥාවක්. හැබයි මම නැති තැනට මේ ප්‍රඥාාව එක පාරට අපිට අරගෙනයන්නට බැහැ. එනිසා තමයිඋන් වහන්සේ වැඩ පිළිවෙල කෘත්තයක් ආර්ෂ්ඨාංගික මාර්ගය පෙන්වා වදාලේ. අපි, මේ කියන විපස්සනා භාවනාවකට යන්න ඉපුද්ජලයා එම යෝගහාවචරයා තමන් විසිත පුහුණු කරලා තියනට ඕන. මූලි කවබහොදේ තමයි පින්නතුනි මම හදන්නේ තන්හාව කරදන ග්ඩෝට. මම දන්නම මට පුළුවන් මට තේරෙනවා මමයි අවබුහොද කළේ ඔය හැම්ම තැනම තින්නේෙන පින්නුතුනි. ගේ දිිට්ටි සහ සංකප්ප සමඟ මුසු වුනු මමත්වයයි. එහෙන මම හදන්නේ කවුද. මේ මම නැති කරන්න නම් මම හදන්නේ කවුද. තන්හාාව කවුරුත් කැමති පිනතුන මම ධර්මය මම ධනයි බලයිෙන් ගෙවල්දොරවල් යානවාන වතුපිටි උගත්කම්වලින් රූසපුුවෙන් හැමදේකින්ම මම ඉහලින් තබන්නට තන්හාාව මට ශක්තියක් වෙනවා එනම් මම හදන්න කවු්ද තන්හාාව තන්හාාව අප තුළ ක්‍රියාත්මක වෙනවා ස්වරූප කීපයකින් අන්නේ තන්හාාව අප තුළ ක්‍රියාත්මක වෙන මේ තන්හාාව විපස්සනාවෙන් ඉවත්කාන්න හදන්නේ තන්හාාවේ අවසාන ස්වරූපය තන්හාාවෙන් මේ ස්වභාවේ මේ තන්හාාවේ ස්වභාවි වත්කරගන්න යම් කෙනෙක් වෙහෙසෙන වනම්. ඒ වෙහෙසීම පින්නතුනි නිවන දක්වාම අපි පවත්වාගන යන් තෝන. තන්හාාව ආවම් මොකක්ද වෙන්න පින්නතුනිි. එක ප්‍රතිඵලය තමයි අපිට මගේ හිස මගේ අත මගේ දෙකකුල්, මගේ කියලා සරීරයක් සකස්වීන. ඒ සරීරය තුළින් මම කතා කරනවා මම කටයුතු කරනවා මම ජීවත්වෙනවා මම වීර්ය කරනවා, මම සිහිය පවත්වනවා ඔන්න එවිදිහට පින්න්නතුනේ අර ආර්ෂ්ඨාගික මාර්ගය තුළම ඒ අපි මමව පෝෂණය කරන තන්හාව නිසා සකස්කරගත්ත මේ කයි වාචාකම්මාන්ත ආජීවාදී අංග අට ක්‍රියාත්මක වෙන විට සරීරිය තුළට ඒ මත්‍යතිනාං මමත්ව ඇති වුුණට පස්සේ ඔබ අප දරණ මෙස්කන්ද පංචකයට අපිට වෙනවා මම කතා කරනවා මම වැඩ කරනවා ජීවත් වෙනවා ඔන්න තන්හා උපදින් හැටි. තන්හාවාම් වනදේ. න්හාව පෙන්නති තැන අතරවෙන්නේනෑ. එයින් ඔබේ අපේ සරීරයෙන් පිටට තන්හාාව ක්‍රියාත්මකවෙන්න පටන්ගන්නවා. හෙමනම් සරීරයෙන් පිටතට මගේ කියන සරහිරය හැකියාවන් අල්ලගත්ති කෙන එලියට එනකොට මොකක්ද වෙන්නේ. අපට අයිති දේවල් ගෙවල් දොරවල් ඉදකඩම් ජානවාහන දූදරු ආගම, නක් දේවර මෙ කොහේවද සරීරය ඇතුළේ තියනේවා නෙවෙයි වාචාකම්මන්තාජීවත් නෙවෙයි සංකල්පනා විතරකුත් නෙවෙේ සිතා අභ්‍යන්ත්‍රයේ තිබෙන දයකුත් නෙවෙේ. එනම් කොහේද තියෙන්නේ බාහිර පරිසරේ. කෞදේවා අයිති කරගෙන් තියෙන්නේ. කෞද මේ වගේ අයිතිකාරය. කොහොමද මේ අයිතිය සකස්සුන තන්හාවනි සයි. එහෙමනම් පිනතුනි මම මිශ්‍රවෙලා අපිට ඉපදෙනවා තන්හාව. තන්හාව ඇතිවෙච්ච තැන සම්මාදිට්ටි සම්මා සංකප්ප භාකිවතුන් වහන්සේ ටානුව ඇතිවන්නේම නෑ පිනතුනි. බුදුරජාණන් වහන්සේ ඔබාපට පෙන්වා වදාලේ, මේ සම්මා දිට්ටි කියල කියන්නේ සම්මා සංකප්ප කියල කියන්නේ ප්‍රඥා ශික්‍ෂාව යටතේ මම නැති කළ තැනකම ඇතිවෙන අවබෝධයයි අවබෝධ කරන්නෙක් අවබබෝධ කරන තැනක් ස්ොවයන්නට අපි යන්න හොද නෑ එනිසා පිනතුනි අප තන්හාව දුරු කරන්නට කුමක්්ද කළ යුත්තේ චාගෝ පටිනි සක්ගෝ මුත්ති අනාලයෝ චාගෝ චාග කියන්න පිනතුනි පරිත්‍යාගසීලී භාවය. නොඇලීම මුක්ති අනාලයෝ නොඇලීම් නොගැටීම් නොබැදීම. පිනතුන භාකයුතුන් වහන්සේ වරක චන්දූපම සූත්‍රය තුලදී භික්‍ෂූන් අමතා දේශනා කරනවා පින්වත් මහනෙනී ඔබ සඳක් මෙන්වන් සඳ හැමදා මලුත්. උන්වසේ උන්වහන්සේගේ ශ්‍රී හස්තය අහසට දිගු කරලා දෙතුම් වතාවක් අහසේ සලල එ මෙ සැලීමට පත් කරල් පහල්ට දාලා උන්වහන් සිවිමසනවා. මගේ අත, අහසෙහි ද නැහැ. එහි ඇලීම් බැඳීමකට පත්තලා නෑ. එලෙසින් පින්නතුන අපි දැක්කදේ ඇහුවදේ දැනුනදේ ඉන්ද්‍රයන්ගේෙන් තන්හාාවෙන් මම අවබහොද කළදේ ආදී වසයෙන්. ඔබ ගන්න අරමුණුවඔස්සේ ඔබේ සිතෙහි තන්හාාව පෝෂ්ණය වන්නට ඉඩ නොදී ඔබ කුමක්ද කරන්නට ඕන ඒ අවබහෝධයෙන් ප්‍රහාණය කළ යුතුව පවතිනවා. එවිටයි පිනතුනි සංසාර විමුක්තියක් පිණිස්ස අපිට සිත මෙහේවා ගනට පුළුවන්කම ලැබෙල්ලි. එනිසා බොහෝ භාවනා යෝගී පින්මතුන් පිනතුනි භාවනාවට වඩා එ අයට අන්හාාව මුල් කරගත්තම ස්කන්ධ පං්චකයිෙන් උපදින කථාව තුළින් ලොකු වෙනවා. කතාව ටිකක් ලොකු වෙනවා. මම පාවනෝ වගේ මට දැනුද. මට හරී සැහැල්ලුවක් දැනුුණා. මෙලෙසින් විවිධාකාර දෙයින් ඔබේ තන්හාවම එලියටගේන ඔබසා කරනවා. එනිසා පින්නතුනී ඔබ මුලින්ම කළ යුත්තේ බල නාර්්‍යෂ්ඨාගික් මාර්ගි කුච්චර අපිට ගලපාගන්න පුළුවන්ද කියලා. ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ විවේකය සකස් කරගන්න එකයි. විවේකය පිනතුනි තුංාකාරයි කාය විවේක චිත්ත විවක උපදිවිවේක. කාය විවේකයෙන් පුළුවන් පින්නතුන අපිට වාචාක කම්මන්ත ආජීව. මෙින් මේ කියන අංග සම්මාභවට පත් කරන්න. වචනවලට විවේක නොදී. ක්‍රියාවන් වලට විවේක නොදී ආජීවයන්ට විවේක නොදී අපේ කාය විවේකයේ අපිට පවත්වන් පුළුවන් කමක් නෑ. කාය විවේකයේ තුළින් පින්නතුනිි පුළුවන්කම ලැබෙනවා තන්හාාව යම්තා දුරට ලිහිල් කරන්න. වච්චන අඩු කරල බලන්න. ඔබ කටයුතු අඩුකරගෙන බලන්න ඔබට ලැබෙන සහනය. එතකොට කාය විවේකය කයට විවේකයේ දුන්නහාම. වාජා කම්මාන්ත ආජීව කියන මේ අංග හරහා තන්හාාවට ලියලන්න ඉඩක් නැහැ. කායවිවේකය තුළින් ගෙවල් දොරවල් ඉඩකඩං යානවාහන හරහාපි හිතේ උපදින තන්හා අපිට ටිකක් ලිහිල් කරගන්නට පුළුවන්. ඊළඟට පිනුතුනි අපේ තන්හාව මේවිදිහට ලිහිල් කරාට, ඒත් අන්හාව පරියු්ඨාන නැවත නැගීසිටන කෙලෙස්. අපි පෙරදිනයන් හිසාකච්ඡා කලා පරයුට්ටාන කෙලෙස් නීවරණ. නීවරණ හරහාත් මේ තන්හාව මමසමග මිශත්‍ර කරලා පවත්වනට පුළුවන්. එනිසා පිනතුනේ චිත්ත විවකයිෙන්. අපිට පුළුවන් කම ලැබෙන්න්න ටෝන මේ නීවරණ හරහා තන්හාවේ ස්ථාවර බව නැති කරලා ඒ තන්හාව බිඳහලන්නට. එවාගේම පින්නතුනී උපදි විවේකයට එනවනම් අනුසේ මට්ටම හරහාත් මේ තන්හාව ලියලන්නට පුළුවන්. එනිසා අනුසේ කෙලෙස්ද සම්පූර්ණ වසයෙන් යටපත් කළ විට පමණයි අපිට චතුරාරි සතති ධර්මය අවබහෝධය සඳහා එහමත්තැතිනම් උපදි විවේකය සඳහා අපිට අවස්ථාව සැලසන්නේ. කායවිවේකය චිත්ත විවේකය උපදිවිවේකය. එහමනම් පරියුට්ටාන මට්ටමින් තන්හාාව සක්‍රිය වෙලා ක්‍රියාත්මක වෙන්නට ඉඩනොදී. අනුසය මට්ටමය කෙලෙස් පවා, ප්‍රහාණය සඳහා අපි අපේ අවබොහෝදය දියුණු කරගන්න ටෝන. නොෙක් දේවල් අපි ප්‍රකාශ කරමින් මම කියන තැන රැදෙමින් මයි අපි නිරතුරුවම කටයුතු කරන්නේ. දැන් අපි පෙරදිනයෙහි සාකච්ඡා කළ පරිදි ඉති අජ්ජත්තන්වා කායේ කායානු පස්සී විහරද. ඔබට භාවනාඉරියව්වෙන් රැඳී සිටින කොට ඔබ හිසේහි ගෙලෙහි කඳකොටසෙහි ඇතිනම් දෙකකුල් දෙේ ඇතෙහි කොහේ හෝ දැනීමක් ඔබට ලැබෙනවා කඔබ හිතන්න මගේ ධනහිස රිදෙනවා දැන්ව නොබට දැනෙන දෙයක් මගේ ධන හිස රිදෙනවා අන්නේ රිදනතන අජ්්‍යත්තකාය හැටියට සැලකුවෝත් ඉතිරි කොටස්යල්ලක්ම බහිද්ධකායයි මේ අජ්්‍යත්ත බහිද්ධ කායෙහි ස්වභාවේ දැනගත්ති කෙනාපිනතුනි තමන්ගේ අවබහෝධය අරගෙන ගිහිල්ලා අර ඇතිවෙච්ච ඒ වේදනාව එහෙමත් නැතිනම් ඒ දැනීම තුළ අවබහෝදයෙන් කටහිුතු කරනකොට අපිට ඒ තුළ නොෑලෙන්න්නට අවස්ථාව සකස්කරගන්න පුළුවන් දැ අපි මුලින් මාතෘකාව හැටිට තබාගත්ත භාග්‍යතුන් වහන්සේගේ දේශනාපාටය නැවත සිහිකළොත් දැන් අපේ කයහි වේදනාවන් පිළිබඳව අපිට දැනෙන ස්වභාවයට ධර්මානුකූලෝ අපේ සිත මෙහේවන්න සමුදය දම්මානු පස්සීවා. කායේ කායානු පස්සී විහරති සමුදය මේ කයහි ඇතිවීමක් මේ කයහි ඇතිවීමක් සමුදය. වය දම්මානු පස්සේවා. එලෙසින් ඇතිවෙන ඒ අය දැනෙන වේදනාව බලන පිනතුන ඔබ මෙහෙම හිතන්න සරලව ඔබට කයහි වේදනාවන් කොච්චර හටගෙනැද්ද. හට ගත් කිසිදු වේදනාවක් ස්ථාවරව පවතින්නේ නෑ. එනම් මේ වේදනාව මම නොවන මගේ නොවන බව අවබෝධයෙන් අපි දැනගන්නටෝල. මෙවිදිහිට අවධානයෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ සඳහා මෙන අවධානය මේ කයහි ඇතිවෙන වේදනාව, හෙමත්නැතිනම් අජ්‍යත්ත වසයෙන් බහිද්ධ වසයෙන් මේකයහි ස්වභාවේ දෙස බලන්නට භාක්‍යවතුන් වහන්සේ පෙන්මා වදාලේ අනාලයෝ. ඇලෙන්නෙත් නැතිනම්. ඒකට ගැටෙන්නෙත් නැත්නම්. මොකක්ද පිනතු නිතන පවතින්නේ. ඇලීම ගැටීමක් නැතිනම් මේක පුරුදු කිරීම තමයි පිනතුනි ්‍රඥාව දියුණු කරනවා කිය කියන්නේ. අනාලයෝ දැන් අපි කොච්චරණම් දනහිසේ වේදනාවක් සමග ඇලෙනවද දනහිසේ වේදනාවන් සමඟ ගැටෙනවද එනම් සමුදය දම්මානු පස්සීවා කායි කායානු පස්සී විහරති මේ ඇතිවෙන මේ දැනිනදය කෙරෙහි අවධානයෙන් සිටීමෙන් ඇලෙන්න්නේ නැතිනම් ගැටෙන්නේ නැතිනං අනාලයෝ ව නොෑලන නොගැටින බවතමයි ප්‍රඥ්ඥාව දියුණු වෙන අවස්ථාව චාගෝ පටිනිස් සග්ගෝ මුත්ති අනාලයෝ චාග කියන්නේ පිනතුනි ඒකින් වෙන්නේ අපේ කියල තියෙන දේවල් මම මගේ කියල අල්ලගෙන ඉන්න දේවල් බෞතික සම්පත්වලින් තන්හාවිවත් කරන ක්‍රමය එක අප පිනතුන්ට ඉහලින්ම තියෙනවා චාග ගුණය පරිත්‍යාග සීලී භාවය ඉළඟෙට පෙන්නතුනි ඒ භෞතික සම්පත්පලින් තන්නහා ඉවත් කරන ක්‍රමය තමයි චාගෝ පටිනිස්සග්ග කියන එකින් භාගිතුන් වහන්සේ පෙන්වන්නේ තන්හාාව බසි කරලා අයින්කරන එක මොනවද විසි කරන්නේ ගණන්ගන්න නැතුව ඉන්න එකද වාචා කම්මාන්ත ආජීව සීලයෙන් කරන්නෙත් එකයි වචචන ඒ ඔස්සේ නොයෙක් විදිහන් අපිට ඇහෙන ශබ්ද ඒ අපි අරහුණු කරන්න යන්නේ නෑ මුක්ති යටපත් කිරීමෙන් තන්හාව මුදවන්න ඕනෑ ඒ කොහොමද කරන්නේ අපි මුලින් සිහි පත් කළ පරිුට්ාන කෙලෙස්සල නීවරන් ටික යටපත් කරලා ඒ ටික පහුකරගෙන එනවනම් අනාලයෝ කියන මට්ටමේදී ප්‍රතිචාර දක්වාන්නේ නැතුව අනුසේ මට්ට මේ තන්හා ඉවත් කරනවා. මම ඉවත් කරනවා. මේකින් ඉදිරියට යනකොට පින්නතුන. බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ සමුදය දම්මානු පස්සීවා. මෙන්න මේ අනාලයෝකිනතැන් හාට යනකුටර ඒ තුළ ඇලීම ගැටීමක් බැඳීමක් නොමැතිව මම නොවන මගේ නොවන්න බව වටහා ගැනීම තමයි පින්නවතුන. මම ඉවත් කිරීම වැඩ පිළිවල. එයයි සම්මාදිිට්ටිය ඒ අවබොෝද ඇති වෙන තැන තමයි පින්නතුනී අපිට චතුරාරය සතති ධරමය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. වයදහමානු පස්සීවා කායේ කායානු පස්සී විහරති මේ කයට දැනිච්ච වේදනාවන් පෙර අතීතවසේ දැනිච්ච වේදනාවන් ඇතිවුණු නැතිවුණු ස්වභාවේදෙස බලා මේ මොහොතේ ඇතිවෙන නැතිවෙන ස්වභාවයෙන් යුක්ත මේ කයදිහා නුවනින් විමසීමයි සම්මාධිත්්තිී කියල කියන්නේ. එහනම් සමුදයවය දම්මානු පස්සීවා කායස්මින් විහරද ඇතිවෙන නැතිවෙන මේ ස්වභාවේ වටහාගෙන ප්‍රඥාව දියුණු කරන මාර්ගයට එළඹෙන වනංගයම් කෙනෙක් අන්න යාට පුළුවන්කම ලැබෙනව පින්නතුනි සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට එලෙසින් කටයුතු කිරීමෙන් මයි අපිට භා්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ප්‍රඥාව ඇතිකරගන්නට පුළුවන්කම ලැබෙන්නේ දැන් ඔබට තේරණව ඇති අපිට මේ සීල් සමාධි ප්‍රඥා වලින් ප්‍රතිඵල නැත්ත මොකක් නිසාද ප්‍රධානම හේතුව පින්නතුනි අපේ දැක්ම අපේ සංකල්ප වැැරදුනු නිසයි. අපි හොයන්නේ වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තව දෙයක් නමුත් පින්නතුන ශික්ෂාව අපි කරන්නේ බුදුරජාණන් වහන්සේට ඕන ප්‍රතිඵලය ලබන්නට අවශ්‍ය කරන මාර්ගය ගමන් කිරීම නෙවෙයි අපි කරන්නේ අපට ඕනද මට ඕනදේ අපි යම් ආගමක් තුළ යම් පුද්ජල කණ්ඩායමක් තුළ යම් පිරිසක් තුළ ඇතිකරගත්ත හදාගත්ත ප්‍රතිඵලයක් හොයාගෙන යමන් කරනවා මිසක පිනතුන එවිට ඔබම කියනොවම අවුරුදු ගානක් බණභාවනා කරනවා අවුරුදු ගානක් සදහම් ශ්‍රවණය කරනවා සතර සති පට්ඨානය වැඩුව බ ොෙක් විදිී ඔබ මුවීම් පිට වෙන වචන බලන්න. එනිසා පින්නතුනේ මම උරුදුතියක් සතිපට්ටහාන වැඩුවාට මම නැතිවී නැත්නම් මම ඔබේ වචචන ඔබේ කම්මන්ත ඔබේ ආජීව ඔබේ වායාම සති සමාදී දිට්ටි සංකප්ප කියන තැනදී පින්නතුනී අර්මාර්ගය තුලාපි පැමිණයා වාචා කම්මන්ත ආජීව අපිට සම්මා කරගත හැකි අයුරු අපි අවබහෝධ කරගත්තා වායාම සති සමාදී සම්මාාවෙන අයරුත් අප ඉගෙන ගත්තා සතර සම්මයක් ප්‍රධාන වීරිය තුළින් සම්මා වායාමයක් සතර සතිපට්ඨානය තුළින් භාග්‍යවතුන් වහන්සේට අනුව වර්තමානයේ පිහිටීමෙන් සම්මා සතිය වායාම සති දෙක සම්පූර්ණවීමෙන් සම්මා වායාමයක් සම්පූර්ණ වනත් ඟට පිනතුනි බැරෑරුමදේ තමයි ප්‍රඥා ශික්ෂාවට එලබීම ඔබට මේ ප්‍රඥා ශික්ෂාව පිළිබඳව යම් අවබහෝ දෙයක් යම් වැටහීමක් ඔබට ඇති වනේ නම් අන්නේ ඇති වෙච්චාවබොහෝදය වැටහීම පිනතුනි භාකිවතුන් වහන්සේගේ දර්ශනට අනුව අපි තේරුන්ගත යුතුයි හැබැයි මේ දේශනාවක් තේරුම් ගැනීම ධර්මාවබෝධය ලෙස ඔබ සලකන්නට එපා. මේ ඔබ ලබන්නේ දැනුමයි. මේ ලබන දැනුම ඔබ කුමක්ද කළ යුත්තේ පර්යේෂනාත්මකව ඔබේ සරීරය ඔබේ සරීරංගිලේට එන තන්හාව ගේදොරවතුපිටිඩකඩං මවපියඥාතිීතයිශී දූදරුවන් අඹුදරුවන් නොුවෙක් විහේෙන්. බාහිර සමාජය ඔබේ තන්හාවිෙන් බැඳනතැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්මා වදාළ පරිදි චාගෝ පටිනිස් සග්ගෝ මුත්ති අනාලයෝ කියන මේ බුදු වදනටානුව වචනින් වචනය මැනවින් තේරුන් අරගෙන අත්හැරීම ඔබ පුරුදු කළ යුතුව පවතිනවා එවිට ඔබටමා තාම පැහැදිලිව ඉතාම අවධානයෙන් සිහිපත් කරන්න පින්නතුනිි ප්‍රඥා ශික්ෂාව කියල කියන්නේම අනාලයෝ නොඇලන තනයි සමුදය වන වයවන කයේ ස්වභාවයන් තුළින් ලොව මටවේදනයි මගේ කයේ වේදනාව දනහිසේ වේදනාව මම වේදනාවෙඳිනවා. මෙලෙසිං පින්නතුනි ඔබ විපල්ලාසයට පත් නොවී ඔබේ සිත විපරීත භාවයට පත්කොට තිබෙන සංඥා චිත්ත දිට්ි කියන මේ විපල්ලාස. ඒතුලින් ඔබට ධර්ම අබහෝධ කළ නොහැකි ඇහෙෙන් දැකපුදේමුල් කරගෙන හිතේ ගොඩනගාගත්ත සංකල්ප මුල් කරගෙන මම තේරුම්ගත්තා. කිය මම මේ ගොඩනගාගත් සංකල්පමුල් කරගෙන ඔබට දිට්ටිය රිජු කරන්නට පුළුවන් කමක් නෑ. එනි සාපිනතුනි දිට්ටිය කියන තැන සමුදය වය කයහි ඇති වෙන සමුදයවය මැනවිං තේරුම් ගැනීමයි අප විසින් කළ යුතුවන්නේ. එවිටයි ඔබට ප්‍රඥාව කියන ශික්‍ෂාවේ, අවබොහෝදයක් හෝ ලබා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මම ධර්මා අවබහෝධ කලාා කියලා මම කෙනෙක් නැතිනං ධර්මය අවබහෝද කළ තැන ඔබ කොහොමද ඒ ප්‍රකාශය තුළින් ඔබ ධර්මය දැක්කා යැයි ප්‍රකාශයකට නිගමනයක ටෙළඹෙන්නේ. පිනතුන මෙන්න මේ කියන කාරණාවලින් අනුසය මට්ට මේ කෙලෙස්වල්නුත් සිත නිදහස් වුනාට පස්සේ අනුසය මට්ට මේ කෙලෙස්වලිනු සිත නිදහස්සුනාට පස්සේ බෝධි පාක්ෂික ධර්ම වැඩීමෙන් නිදහස් උනුසිත චතුරාර්ය සතති තැම්පත්වන මුොහොතක් ආවුත්. අපේ ජීවිතයක යම් මහොතක් එහෙව මුහොතක් ආාවොත්. දැක්ම තුළ තමයි පිණතුන අපේ සම්මාදිිට්ටි කියන තැන සම්පූර්ණත්වයට පත්වවෙන්නේ. ඒ මොහොත පින්නතුනි සවාන් වෙන මොහොතයි. සම්මා දිිට්ටිය ලබන මහොතයි චතුසච්ච සම්මා දිිට්ටිය කියල සඳහන් කරන්නේ එකයි. එනිසා පිණුතුනි ලෞකිකත්වේ එක්මවූ ලෝකෝත්තර භවයි සම්මාධත්්තිි කල කියන්නේ. එතන පින්නතුනිී පරිහිුට්ටාන වසයෙන් ඇතිවෙන කෙලෙස්වත් අනුසේ වසයෙන් ඇතිවෙන කෙලෙස්වත් මේ කිසිවක් ඒ තුළ ඇත්තේ නෑ. චතුරහරි සත්‍ය තැම්පත්වන මුොහොතක්. චතුසච්ච එහෙමත් නැතිනම් අපි සඳහන් කරන විදිහට භාක්‍යවතුන් වහන්සේ ගැන්වූ පරිදි පින්නතුනී සතු සච්ච සම්මාධිට්ටිය. ඒ මොහුත සෝවාන් වනමොහුතයි. සම්මාධිට්ටිය ලබන මොහොතයි. සම්මාධිට්ටිය ලබාගත් කෙනෙක් මොනමද කරන්නේ. හොඳර ධර්මසාකච්ඡා කරනවා බණයිගෙනගන්නවා මේ දේවල් කරන්නේ කොහොමද. තන්හාාව ධර්මසාකච්ඡා කරනවා ධර්මයගෙන දන්නවා. ධර්මයට අර්ථකථන දෙනවා ඒක් විදිහ දේවල් වලිනුත් මෙයා තන්හාාව කෙනෙකින් එලියට එන්න පුළුවන්. අපිට සම්මාදිට්ටියලෙසින් මිත්‍යාධි්ියට යන්නට පුළුවන්. ධර්මය අවබෝධ නොකරන්නට පුළුවන් ඕනම කෙනෙක් මාර්ග කෙලවර වරද්දා ගන්නට පුළුවන්. එනිසා පින්නතුනි අපේ තවදුරටත් මිදේශනා පෙළ ඔස්සේ කොහොමද චතුරාරි සතති ධර්මය අවබෝධ කරන්නට ආර්්‍යෂ්නාාංගික මාර්ගය අපි අනුගමනය කළ යුත්ත කියන කාරණාවන් පිළිබඳව දිගින්දිගට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ලක්වැස ලෝවැස සුවහසක් සදහම් ශ්‍රවනාබිලාසී වාසනාවන්ත පින්නතුනි අවබෝධය කරාම ගමන් කරන්නට නිවීම කරාම ගමන් කරන්නට චතුරාරය සතති ධර්මයා ඔබහෝධය කරා ගමන් කරන්නට මම නැති කරන්නට මම නැතිවූ තැන පිනතුනිි බලන්න ප්‍රශ්න තිබේද කියා සම්මුතියෙන් සුතමය ඥානයෙන් විමසල බලන්න සත්‍ය ඥානයෙන් විමසල බලන්න සියලු ප්‍රශ්න සියලු ගැටලු සියලුප කලකෝලාහල සියලුප බැඳීම් සියල්ලක් පින්නතුනි මම මූලික වෙලායි පවතින්නේ. ඒනම් මේ සියලු බැඳීම් ගැටීම් කලකෝලාහල නොයෙක් දේෙන් ඔබට මිදෙන්න්නට අශ්‍යි නම් ඔබ කළයුත්තේ මම නැති කිරීමයි. මම නැති කරන්නට ඔබට ප්‍ර්බල වසේම් බාධකය බවට පත්තතිබෙන්නේ තන්හාවයි. පන්හාාව දුරු කරන ක්‍රමය චාගෝ පටිනිස් සග්හෝ මුත්තියනාලයෝ. මේ ක්‍රමය අනුගමනය කරමින් අවබහෝධය කරා සිත මෙහේවා උතුම් වූ චතුරාහුරය සත්‍ය ධර්මය අවබහෝධ කොට නිවීම සැනසීම අවේදීත සුවය නොවිදි සැපය කරා සිත මෙහේවා ඒ මෙහේවන සිටින්ද නිදහස්ව නිවීම කරාම ගමන් කරන්නට ඔබට මේ උතුම් දේශනයත් උපකාරයක්ම වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පිනතුළ සද්ධර්ම ශ්‍රවනාබිලා සීවන සැදහැතියන්ගේම සදහම් ශ්‍රවණය කරන විට අපේ සිත් නිශ්චල පුුණ්‍යිවන්තෝ සිතුවිලිවලින් පිරනවා සද්ධර්මය කෙරෙහි අපමන ගෞරෝපදිනවා. එහෙම සත් සිතුවිලි ඇතිවතිබෙන ෝබේස් චිත්තා ප්‍යන්තරයෙහි කුසල චේතනාවක් ජනිත කරන පිණිසම අපි මේ පැවිදි ජීවිතයි කරන උතුම් කුසලයක් ඔබට සිහිපත් කරන්නේ මෙත් සිතින්. පිනතුනේ අපි මේ දිනවල, මේ වසංගතයේ මැදව්වත් ධර්ම මන්දිරයක් එදිකරමින් පවතිනවා මේ සද්ධර්මය ලෝකේට විවෘත කරන පුුණ්‍ය භූමයක් සද්ධර්මය ලෝකේට විසුරුවන පංකෙතක් සද්ධර්ම මන්දිරයක් එහි ගිලන්කුටි තුනක් එවාගේම පින්නතුනී මේ මහා බද්‍ර කල්පය සිහිගන්බමින් ම බද්‍රකල්ප විහාරයත් එවගේම අසු හාරදහසක් ධර්මස්කන්දය ගුණසිහිකරමින් දම්ම චේතියත් අවබහෝදේ සටහන අවබහෝදේ සලකුණ වන බෝධීන් වහන්සේ නමක් කරෝපණය කිරීමත් කියන මේ මා හැඟි පිංකං රාසියක් සිදුවමින් පවතිනවා ඔබටත් පුුණ්්‍යවන්තෝ සිතුවිල්ලක් පහලවන්නේ නම් බිදුුවයි හතයි එකයි හාරසිය පහළවයි අසූනමයයි තිස්්නමය අංකෙෝ සේත් බිදුුවයි හතයි එකයි හාර්සිය දා හතයි අසූනමයයි තිස්්නමය අංකෙෝ සේත් අපව විමසීමෙන් ඔබටද ඒ මාහැකිි පින්කං සමගින් සම්බන්ධ විය හැකි බව මෙත් සිටිං සිහිපත් කරමින් අද ධර්මාණු ශාසනය එක පෙළට කරෙන ඉදිනිදා ජීවිතයට ආර්ෂ්ඨාංගික මාර්ගයේ ගලපාගෙන ජීවිතය නිවං දොරගරා නිවන් දොරගුළු විවරයයට පිණසම කොහොමද මෙහේවන්න කියෙන කාරණය ඔස්සේ කිරෙන මේ දේශනා පෙළ ශ්‍රවනය කරමින් සිටින සද්ධර්ම ශ්‍රවනා බිලාශී වූ සැදැහැති සැමගේ සත්සිතුම් පැතුම් සපලවේවා හැමට වහවහාාවතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබහෝධ වේවා கிලාශීර්වාද ප්‍රාර්ථනා කරනවා. වාසනා වන්ත සෙදහති පින්නතුනි අද මියුතුම් සද්ධර්ම දේශනයෙහි ම්‍යසිරිමත්තුූ සද්ධර්මදේශනයහි පුුණ්णෙවන්තුූ ෙදහැති දායිකත්වේ ගෙන කටයුතු කරන්නේ. ඔஸ்್ට್ರೇලಿಯාවේ මෙල්බන් නුවර පදිංචි පින්මත් අතුලඩී ජැවර්ධන මහත්මානන්, දාන සත් අරමුණ බවට පත්කරගන්නේ ශ්‍රී ජැසුමනාරාම විහාරාධීපති ජුලම්පිටේ ජිනවංස මහාසාමීන් වහන්සේගේ චන්මදිනය වෙනුවෙන් උන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම මේ උතුම් ධර්මදානමයි පින්කමෙහි පුුණ්‍යවන්තූ සැදහැති අරමුණ බවට පත්කරගෙන තිබෙනවා ඒවගේම මේ උතුම් පංකමින් මේ උදාර පංකමෙහි අනුහසින් ගෞරෝණය සාමීන් වහන්සේ ඇතුළු හැදු වැඩු මව් දෙමාපියන්ට හා ඔබ අප සැමටත් ඒවගේම පවුලේසිල් දෙනාගේම ජීවිත ධර්මාලෝකයෙන් ඒ කාලෝකවේවා කියන උතුම් සත්සිතුවිල්ලත් මව් දෙමවුපියන්ටත් මේ පින් අත්වේවා දිගාසිරි පිණිස හේතුවාසනාවේවා, දිවිගමනේ පතන හැම පැතුමක්න වහා සපලත්වේට පත්වේවා, කායිකසුවය මානසිකසුවය සැලසේවා කියන පින්බර සිතුවිලී පෙරදරි කරගෙන, එවාගේම සියලු අපල උපද්‍රහ වහා උපසමනය වේවා, කල්්‍යානමි ත්‍රාශ්‍රය ලැබේවා සත්පුරෂ දහම කන වැකේවා. එවාගේම යෝනිසෝ මනසිකාරය දියුණුුවේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් දියුණුුවේවා උතුම් සිවසස් දහම් අවබහෝධයෙෙන්. උතුම් නිවනේ නිවෙන්නට මේ උතුන් පින හේතුවාසනා වේවා කියන උතුම් සත් සිතුවිලී පෙරදරි කරගෙන උතුම් තුනුරුවනේ අනන්ත ගුණන්භාව බලයෙන් දෙවියන්ගේ දේවානුභාවයිෙන් රැස්කල පිනෙහි උ්‍යානුභාව බලයෙන් ඔබ අප සැමට සියලු රැකවරණය සියලු යහපත උදාාවේවා කියන සත් සිතුවිල්ලත් නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්පේවා සුවසේම මේ ගෞතම බුදුසසුන තුළදීම උත්තම වූ චතුරාරි සත්‍ය ධර්මය ඔබෝධ කර ගැනීම සඳහා ඒ දුර්ලබ වූ වාසනාව අප හැමට උදාවේවා කියන උතුම් සත් සිතුවිලි පෙරදැරි කරගෙන ඒ උදාාර සිතුවිලි හදෙහි දරමින් මේ පුන්නෙවන්තුූ සැදහැති දේශනය ලක්වැසි ලෝවැසි සැම සිත්සතං සනසමින්. වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාාවොස්සේ හැම සිතසුව පිණිස ධානය කරනු ලබන්නේ ඒ ෝස්ට්‍රලියාවේ මෙිල්බන්ුවර පදිංචි අතුලඩී ජයවර්ධන පින්මත් මහත්මානන් විසින් එතුමන්ගේ ඒ සියලු සත් සිතුම් පැතුම් සපලවේවා ඔබ අප හැමට වහවහාවතුම් චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධවේවාකිනුතුම් ප්‍රාර්ථනය ඇතිකර ගනිමු හැම දෙනාටම තිරුවන් සරණයි ආखाසٺചබුමට්ٺදිවානාග මහිද්දිका pഞtà අනුമදිවා ചిරరഹතුසාසන ආකාසٺചබුම්මට්ٺදිවානාග මහිද්දිിका ප menyangtà අනුമදිවා ചරරഹතුදීසන ආකා සට්හාජබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හංතුත් වංසධතිී සද්ධර්ම ශ්‍රවනාවිිලාශී වූ ඔබ හැමත වහබහා උතුම් නිවංසුවයම ශාක්ෂාත් වේවායියේ ආශීර්වාද ප්‍රාර්ථනා කරනතිරුවන් සරණ. වස්සාන ධර්මදේශනා ජූටීබ් නානිිකාවස්සේ ඔබ ඒශ්‍රවනය කළේ ශ්‍රීජය සුමනාරාම විහාරාධීපති ජළම්පිටියේ ජිනවාංශ ස්වාමීන් වහන්සේකේ ජන්මතිනේ වෙනුවෙන් වස්සාන ධර්මදේශනා ජට්‍යයබ් නාලිකාවස්සේ සිදු කළ ධර්මදානු මපින් කමයි. එවෙනුවෙන්, ින් පර දයයිකත්වයගෙන කටයුතු කළේ ඔස්්‍රේලියයාාවේ මෙල්ප නොරපාදිංචි අතුළ ඩීජෑවර්ධන මහත්මා. සිදුකලාබූ මෙම ධර්මදාන මේ කුසලේ අනුභහවේ බලයෙන් අතුළ ඩීජෑවර්ධන මහත්ම ඇතුළු පවුලෙ සේලුමතිනාට නිදුක් නේරෝගී චිරජීවන උදාවේවායි සාදු සිතිින් ප්‍රාර්ථනා කරමෝ. ධහම්ම සුවභ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙනඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමට සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට ඩින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මසූ. බසමට තෙරුබන් සරණයි බිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ ජටුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.